මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසකට ඔයාලා හැමෝමම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මේ දවස් ටිකේම ෂොප් එකේ වැඩවලට චුට්ටක් බිසි වුණ නිසා ඔයාලට බ්ලොග් එකක් අරගෙන එන්න ටිකක් විතර පරක් වුණා අද හස්බන්ගේ අම්මා අපේ ගෙදර එනවා කිව්වා දවල් කෑමට. එයාට කෑම ලෑස්ති කරන ගමන් මට හිතුණා ඒ ගැන ඔයාලත් එක්කත් බෙදා ගන්න. එහෙනම් එන්නකෝ මම අද මොනවද අපේ දවල් කෑමට හදාගන්න යන්නේ කියලා බලන්න. ඉතින් හැමදාමත් වගේ මම මුලින්ම අදත් හාල් ටික සෝදලා ලිපෙන් තියාගත්තා. ඊට පස්සේ ගමන්ම පරිප්පු ටිකත් සෝදලා පැත්තකින් තියාගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් අද අම්මා මේ ඉන්නේ හදිසියම නිසා මට විශේෂ මුකුත් හදාගන්න නම් ටිකක් වෙලාව මදි වෙයි කියලාමයි හිතුනේ. ඒ නිසා මම අද හදනවා කියලා හිතාගත්තේ පරිප්පුයි නිවිතිකොළ සම්බෝලෙකුයි බොංචි කඩලයි තෙම්පරාදුවකුයි පපඩනුයි එක අම්මා ආසම සම්බහාලේ බතුයි. ඉතින් දැන් මම මේ එකට ඕන කරන එළවලු ටික තමයි සුද්ධ කරලා සෝදලා ලෑස්ති කරගන්න යන්නේ. එළවලු ටික ලෑස්ති කරගන්න අතරේ බතත් ගානට හැතිලයි තිබුණේ. ඉතින් මම බත් එක කලවම් කරලා රස්නෙ නොයන්න පියනෙන් වහලා ඒකත් පැත්තකින් තියාගෙන සුද්ධ කරගත් එළවලු ටික එකවර සෝදලා පිරිසිදු කරගන්නවා. මගේ බ්ලොග්ස් බලන ඔයාලා ගොඩාක් දෙනෙක් අපේ මේ පුංචි ගෙදර බ්ලොග්ස් බලන්න ගොඩක් ආසයි කියලා මම දන්නවා. මේ වෙනකොට ඔයාලා දන්නවනේ මම ගෘහණියක් විතරක්ම නෙමෙයි අපේ පුංචි බිස්නස් එකකුත් බලා ගන්න ගමන් හැමදේම මට පුළුවන් උපරිමයෙන් බැලන්ස් කරගෙන මම YouTube channel එකකුත් කරන කෙනෙක් කියලා. ඉතින් සමහර දවස් තියෙනවා මට බ්ලොග් එකක් කරන්න තරම් දේවල් මේ පුංචි ගෙදර නැති වෙන. තවත් සමහර දවසට මට හිතෙනවා එකම දේ නිතරම දකීති ඔයාලට මගේ වීඩියෝස් බලන එක එපා වේවි කියලා. ඒකයි මම නිතරම ටිකක් වෙනස් විදිහේ අලුත් විදිහේ ලස්සන බ්ලොග්ස් ගේන්න උත්සාහ ගන්නෙ. මොකද මට ඕනේ ඔයාලත් මගේ වීඩියෝස් බලලා ඔයාලගේ හිත සනසගෙන ඉන්ස්පයර් වෙනවා වගේම ඒ වීඩියෝස් හදන මගේ හිතත් ඔයාලා ලියන වචන වලින් සනසගන්න. ඒ වගේමයි අපි හැමෝම ජීවිතේ දිනන්න ඕනේ අවසානයේදී තමන්ටම කියලා සැනසීමකුත් එක්ක. එහෙම නොවුනම අපිට අපේ ජීවිතේ වෙනුවෙන් කැප කරපු දේවල් ගැන කවදාවත් සෑහීමකටපත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මම ආසාවෙන් බෙදා ගන්න මගේ ජීවිතේ පුංචි පුංචි දේවල් මම හිතනවා ඔයාලත් හරිම ආදරණීය විදියට හැමදාමත් වැළඳගනීවි කියලා. ඒ විතරක් නෙමෙයි ළඟ ළඟම එන ජීවිතේ හරි ලස්සනම දවස්වලදී මේ වගේම නිර්ලෝභීව ඔයාලා මගේ සතුට බෙදා ගන්න මාත් එක්ක ඉඳීවි කියලා මම තදින්ම විශ්වාස කරනවා. කොහොම හරි කතාවෙන් කතාව මම වෑංජන වලට ඕන කරන හැම දෙම කපලා කරලා අරගෙන ඒවා යේදලා ලිපේ තියන්නත් ලෑස්ති කරගත්තා.
අද මම පරිප්පු එක හැමදාම හදන විදියට නැතුව ටිකක් වෙනස් විදියකට හදන්න හිතුවා. අමුතුන පහයි උළුහාලුයි දාලා මම පරිප්පු හදන්නේ නැති තරම්. ඉතින් අද මට හිතුණා ඒවත් දාලා හැදුවම පරිප්පු ව්‍යංජනේ රස කොහොමද කියලා බලන්න. පරිප්පු එකත් ලිපේ තියලා ඊට පස්සේ මම දැන් මේ කඩලයි බොන්චි එකයි තෙම්පරාදු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. වැඩි දෙයක් කරන්නේ නැහැ. කඩල ටික සාමාන්‍ය විදියට තෙම්පරාදු කරලා බොන්චි ටික එකතු කරලා වැඩි ගින්දරේ කලවම් කරලා ගන්න එක තමයි මම අද කරන්නේ. සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරලා රට ලුණු රම්පේ කරපිංචා කොච්චි එහෙම දාලා කෑලි මිරිසුයි ලුණුයි එකතු කරලා ඒ ටික තෙලේ මැලවීගෙන එදි තමයි මම තඹපු කඩල ටික එකතු කරගන්නේ. සමහර කෑම ಜಾති තියෙනවා අපි හිතාගෙන ඉන්නේ ඒවා හදන්න පුළුවන් එකම විදියකට විතරයි කියලා. ඒත් එහෙම නැහැ. ඕනම කෑමක් අපේ හිතේ හැටියට හිතේ මිම්මට අපි කැමති විදියට අපිට හදා ගන්න පුළුවන්. සමහර විට ඒවා අපි අර හැමදාම හදන විදියටත් වඩා රස වෙන්න පුළුවන්. ඉතින් අදත් ඒ වගේ දවසක්. නිවිති සම්බෝල හැදුවේ මම මේ පළවෙනි වතාවට. ඒ වගේමයි පරිප්පු එකත් මේ විදියට හැදුවේ ගොඩාක් කාලෙකින්. ඉතින් මේ දෙකම අර මම කලින් කිව්වත් වගේ ගොඩාක් රසට තිබුණා. ඒ නිසාමයි මට ඒ ගැන ඔයාලටත් කියන්න ඕන උනේ. ඉතින් කොහොමාරි මේ වෙනකොට මම පරිප්පු එකත් හදලා කඩල ටිකත් තෙම්පරාදු කරලා ඉවර කරගෙනයි තියෙන්නේ. මේ දවස් දෙකේම අපි හිතන්නේවත් නැති වෙලාවට වැස්ස වහිනවනේ. ඉතින් ආයෙත් ඒ වගේ ලොකු වැස්සක් පටන් ගත්තා. ඉතින් මම මේ වැහිසද්දෙත් අහගෙන නිවිති සම්බෝලෙට පොල් ටික ගාලා ඒකත් ඉවර කරගන්න තමයි දැන් මේ හදන්නේ. නිවිති වලින් සම්බෝල හදනවා කියලා මම දැනගත්තේ කුක් විත් ලව් පේජ් එක කරන හෂියක්ගේ. ඉතින් එයා කියනවත් වගේ ඒ කොළ සම්බෝලේ හරිම රසයි. ඇත්තටම පරිප්පු වලට නිවිති දාලා හදනවටත් වඩා අපි මේ විදියට ගොඩාක් ආස වුණා කියලයි මට නම් හිතුනේ. කොහොම හරි මම 12 විතර වෙද්දී පරිප්පුයලා කඩල තෙම්පරාදු කරලා නිවිති කොළ සම්බෝල හදලා පපඩම් එක්ක සුදු හාලේ බතක් උයලා අපි තුන්දෙනාගේ දවල් කෑම වෙල ගොඩක් ආසාවෙන් ආදරෙන් මේ විදියට හදලා ඉවර කරගත්තා. හස්බන් අම්මවත් එක්කගෙන තව ටිකකින් එනවා කිව්ව නිසා මම ඉක්මනට මේ දෙන්නට කෑම ටික බෙදලා ලෑස්ති කරගන්නවා කියලා තමයි හිතාගත්තේ. කෑම පිඟානක් පිළිවෙලට බෙදුවම බලන්නකෝ ඒ පිඟානේ තියෙන ලස්සන. ඇත්තමයි දැක්කත් ඇති හිත පිරෙනවා වගේ. ज़रा कवि मेरी नज़र से खुद को देखवी है चांद में भी दाग पर ना तुझ में एक भी
ඉතින් මම කෑම ටිකත් ඒ විදියට මේසෙට හදලා අම්මා එන්න කලින් ඉක්මනටම වොෂ් එකකුත් දාලා ලෑස්ති වුණා. මොකද මම මේ බ්ලොග් එක කරන දවසෙත් අපි හැමෝටම ෂොප් එකේ ගොඩක් බිසි දවසක්. ඒත් ඉතින් මේ හැම දෙයකටම වඩා අම්මට ප්‍රයොරිටි දෙන්න ඕනේනේ. ඒ නිසා මොන වැඩ තිබුණත් අම්මා ගෙදර ආපු දවසේ එයත් එක්ක ඉඳලා ආගිය විස්තර කතා කරලා නිදහසේ එයත් එක්ක කාලය ගෙවන්නයි අපිට ඕන උනේ. හැම ගෑනු ළමයෙකුටම විවාහයෙන් පස්සේ ආදරණීයම නැන්දම්මලා හම්බෙන්නේ හරිම කලාතුරකින්. එහෙම නැන්දම්ම කෙනෙක් ඔයාටත් ඉන්නවා නම් ඇත්තටම ඔයා ලොකු වාසනාවන්තියක්. ඊටත් වඩා ලේලියෙක්ට නැන්දම්ම කෙනෙක් කොහොම සැලකුවත් ඔයාට ඉන්නේ හරිම ආදරණීය සැමියෙක් නම් ඒ ආදරණීය හදවත ගොඩනැගුනේ ඔයාගේ නැන්දම්මගේ අත් දෙකේ ඒ තුරුල්ල නිසා. ඔයත් අනිවාර්යෙන්ම ඒ අම්මටත් ඔයාගේ මම්මට වගේ සලකන්න පුරුදු වෙන්න. කලකදී නැතත් දවසක ඔයාගේ ගුණ යහපත්කමට, ඉවසීමට, ඔයාගේ ආදරණීය බවට මේ සෝබා දහමිනුත් හොඳම පිළිතුරු ලැබෙනවා ඒකාන්තයි. මම මේ දේවල් කියන්නේ අත්දැකීමෙන්මයි. දවල් වරුවම එයාගේ අම්මත් එක්ක ඉඳලා එයා ගියාට පස්සේ මම අපේ අම්මත් එක්ක මේ හවස් වෙලා සීනිගම දෙවොල් දේවාලෙට බෝධි පූජාවක් තියන්න යන ගමන් තමයි ඉන්නේ. සීනිගම දේවාලේ කියන්නේ කොයිතරම්නම් අනුහස් තියෙන පුදබිමක්ද කියලා ගොඩක් දෙනෙක් අනිවාර්යෙන්ම දන්නව ඇති. ඉතින් ඒ නිසාමයි අපි පුංචි කාලේ ඉඳන්ම අපේ අම්මා සීනිගම දේවාලේ වඳින්න අපිවත් එක්කගෙන එන්නේ නැත්තේ. දේවාලයට පළතුරු පූජාවන් තියන්න කලින් බෝධීන් වහන්සේ වන්දනා කරගන්න ඕනේනේ. ඒ නිසා අපි මල් පහන් සුවඳ දුම් පූජා කරලා බෝධීන් වහන්සේ දෝවණය කරන පැන් කල ටිකත් ලෑස්ති කරලා බුදුන් වැඳලම ඉන්න තමයි හිතාගත්තේ. පහුගිය දවස් ටිකේම ගෙදර හැමෝමත් අසනීපුණ නිසාවෙන් තමයි අපේ අම්මට මේ ගමන වැඩිපුරම එන්න ඕන වුණේ. ඉතින් ඒක මගේ හිතටත් ඇත්තටම ලොකු සහනයක් වුණ බව මෙතනට ආවම තමයි මටත් දැනුනේ. සුරාමේරය මජ්ජපමාදට්ටානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. නිදහස් තැනක වාඩි වෙලා හිතේ හැටියට බුදුන් වැඳලා පළතුරු පූජාවකුත් අරගෙන දෙවොල් දෙවියන්ට බාරයක් වෙන්න තමයි අපි දැන් මේ ආවේ. ඇත්තටම හිත නිදහස් කරගන්න අපිට මේ ටයිම් එකක් ඕනම නෑ. අපි ආදරය කරන අය අපේ ළඟින්ම ඉදි දැනෙන සැනසීම හරියට මට නම් හොඳ මේ ටයිම් එකක් ගෙවනවා වගේ තමයි. Tujhe paake adhoora na raha.
මගේ ජීවිතේ මං ආසම තැන්වලින් මොහොත කියන්නේ උඩින්ම තියෙන තැනක්. මගේ හිත සනසන ඒ ලස්සන මොහොතට ඇත්තටම මට වෙන කිසිම තැනක් සමාන කරන්නවත් බෑ. මොකද මං ඒ තරම් මොහොතට ආදරය කරන කෙනෙක්. නිවී සනසිල්ල වැඳ පුදාගෙන බීච් එකේ ටික වෙලාවක් ඉඳලා අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. ඒන අතරමඟ නතර කරලා තැඹිලි ගෙඩියකුත් බීලා උණු උණුවෙම පොල් රොටි ලුණු මිරිසුයිත් කෑවා. ඉතින් ඔයාලට කවදාවත් හිතිලා නැද්ද අම්මලා කියන්නේ දරුවන්ගේ ආදරේ කරුණාව ගොඩක් බලාපොරොත්තු වෙන පිරිසක් කියලා. ඉතින් ඒ නිසා එයාලා හොයන ආදරේ අම්මලට ටිකක් වැඩිපුර දෙන්න. ඒ ආදරේට පුළුවන් අම්මටයි ඔයාටයි දෙන්නටම සැනසෙන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම හැමදාමත් වගේ මං ගොඩාක් ආදරේ.